මොහුණු පොතේ මල් කැකුළු ලන්සු තැබූ දූර්තයා දැලේ පේජ් එකක ඇඩ්මින් කෙනෙක් මෙයා ඒ සම්බන්ධයෙන් තමයි තොරතුරු වාර්තා කරන්නේ සමාජිකයන් 5000කට ආසන්නයි මේ Facebook පේජ් එකේ ඉන්න පිරිස හොරේ දැමූ අයටත් වැඩ වරදින හැඩ කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ මෞබිම් පත්‍රය අපි බලමු අතුල් පිටුවේ මේ සම්බන්ධයෙන් කියන කරුණු මොනවද කියලා ව්‍යාජ Facebook ගිණුමක් නිර්මාණය කර වෙනත් Facebook ගිණුම් වල ඇති කුඩා දැරියන්ගේ ඡායාරූප අවභාවිත කරමින් ලිංගික ක්‍රියාකාරකම් උළුප්පමින් පෝස්ට් පළ කළ ගිණුම් ලිපිකරුවෙකු වත්තේගම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්න සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය ඊයේ දවසේදී සමත් වුණා. ඉක්ොත් 8 වෙනිදා සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙනිය මහතාගේ උපදෙස් මත මේ විමර්ශන ආරම්භ කරලා තිබුණා. කුඩා දැරියන්ගේ ඡායාරූප යොදා ගනිමින් ඔවුන් සම්බන්ධයෙන් ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයේ පෝස්ට් පළ කරනු ලබන Facebook ගිණුමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා කියන කාරණාව වාර්තා කරලා තිබෙනවා. විවිධ සමාජ මාධ්‍ය කියලා කියන්නේ අපිට බොහෝ තැන්වල හොඳ පැත්තට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. හැබැයි අපේ සමහර මිනිස්සු ඉතාමත්ම ප්‍රාථමික තැන්වල ඉඳලා තමන්ගේ ප්‍රාථමික අරමුණු වෙනුවෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කිරීම නිසා මේක තුල මේක සමාජයට පිළිලයක් බවට පත් වෙන මට්ටමට ඇවිල්ලා තිනවා. ඒ නිසා හැම කෙනෙක්ම ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්න. මොකද පොලිසිය හැම මොහොතකම මේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කරලා තිනවා කියලා අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට අපි යනවා සිලොන් ටුඩේ පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු කියලා තිනවා මරේලා. Yes, Nimesh, admin of FB group calling for bids on underage girls arrested. Over 5,000 members are also in the group. A person who has created a Facebook group to misuse the photos of underage girls in a sexual manner was arrested by the CID yesterday, which was the 10th of May, following a joint operation by its Cyber Crimes and Social Media Crimes Division. Police are conducting further investigations to apprehend the other members of the group and who misused the photos of the underage girls.